පිටරටක ඉඳලා කාලෙකට පස්සේ කවුරු හරි එනවා නම් ඕගලන්ට පුළුවන් මේ වගේ දෙයක් කරන්න. ඉතින් ඇත්තටම ප්ලෑන් කෙරුවොත් කරන්න අමාරු නෑ. අද වීඩියෝ එකෙන් ඕගලන්ට අලුත් දෙයක් තමයි අරගෙන ආවේ. දැන් ඔයාලා දකින විදියට මේ වගේ ගොඩාක් කෑම හදන්න ඕන වෙච්ච වෙලාවට පහසුවෙන් ප්ලෑන් කරලා මේව කරන්නේ කොහොමද කියන පණිවිඩය තරම් තමයි මං අද ආවේ. අවුරුදු පහමාරකට විතර පස්සේ ඔස්ට්‍රේලියාවේ ඉඳලා මගේ බ්‍රදරින්ලා ලංකාවට ආවා. නංගිලාවේ නැහැ, මල්ලිගේ තාත්තා සනීප නැත නිසා හදිසියෙම ලංකාවට එන්න උනා. ඉතින් එච්චර අවුරුදු ගානකට පස්සේ ආපු නිසා මට ඕනුණා විශේෂ විදියට මල්ලිට සංග්‍රහ කරන්න. මොකද මල්ලි රෑ තමයි ලංකාවට ආවේ. ඊට පහවෙන්ද උදේට කාලා එහෙමම තාත්තා බලන්න ගමේ යනවා. ආපහු කොළඹ එන්නේ එයා යන දවසට තමයි, ෆ්ලයිට් එක තියෙන දවසට තමයි කොළඹ එන්නේ. ඉතින් මට ඇත්තටම වෙලාවක් නැහැ මල්ලිට සංග්‍රහ කරන්න. උදේ කෑම වේලා හොඳට කොහොමද දෙන්නේ කියලා තමයි මං හිතුවේ. එතකොට මං හිතුවා ලංකාවේ කෑමවලටත් ආස නිසා ශ්‍රී ලංකන් ස්ටයිල් බ්‍රෙක්ෆස්ට් බෝඩ් එකක් හදනවා කියලා. ඉතින් එතකොට මං හිතුවා ලංකාවේ කෑම හැම දෙයක්ම වගේ හදනවා කියලා ටික ටික. ඒක කොහොමද පහසුවෙන් මෙච්චර කෑම ගොඩක් කොහොමද පහසුවෙන් හදාගත්තේ කියලා තමයි මම ඕගලන්ට කියන්න යන්නේ. ඇත්තටම මං මේ කෑම වේල මම හැදුවේ අප්‍රේල් මාසේ. අප්‍රේල් මාසේ 11 වෙනිදා රෑට තමයි මල්ලිගේ ෆ්ලයිට් එක තිබුණේ ලංකාවට එන්න. එතකොට මම ප්ලෑන් කරා 10 වෙනිදා දවල්ට උයනකොට මම රොටි ටික අනාගත්තා. පොල් ටික ගාලේ පොල් වතුරෙම රොටි ටික ඇනුවා. පිටි අනනකොට ඒකට අර ලූණු අමු මිරිස් කරපිංචක් දාලා හොඳටම අනලා ඒක වහලා තියලා කාලිවරලා ගිහිල්ලා හවස තේ හදලා ඉවර වෙලා අන්නේ වෙලාවට මම රොටි ටික හදන්න පටන් ගත්තා. රොටිත් ගොඩක් හැදුවේ නෑ, රොටි 15ක් 16ක් වගේ තමයි හදාගත්තේ. හැම කෑමකෙම ටික ටික තමයි හැදුවේ. ඉතින් ඒ වෙලාවෙම හාල් පිටි කොටලා තිබුණා ෆ්‍රිජ් එකේ. සාමාන්‍යයෙන් මගේ ෆ්‍රීස් එකේ හැමතිස්සෙම හාල් පිටි තියෙනවා. හාල් පිටි වලින් මම සුදු පිට්ටු ටිකක් හැදුවා. හොඳ කුරක්කන් වගේයක් හම්බෙලා තිබුණා. ඒ වෙලේ කුරක්කන් කොටලා කුරක්කන් පිට්ටුත් හැදුවා. එතකොට ඒව හදලා ඒව හොඳට නිවුනට පස්සේ රෑ මං කරේ කන්ටේනර්ස් වල දාලා ඒව ෆ්‍රිජ් එකට දැම්මා. ඉතින් මේව හදන්න විශේෂ වෙලාවක් ගත්තේ නැහැ. මම එදිනෙදා උයන පිහන අතරතුරේම මේවා ටික ටික හදාගත්තේ. ඉතින් 11 වෙනිදා උදේ මම හාල් ටිකක් පෙඟෙන්න දැම්මා අප්ප හදන්න. ඊට පස්සේ දවල්ට උයන ගමන් මම හැලපවලට පැණිපොල් ටික ඒකත් හදාගත්තා. හවස 4:00 විතර ටිකක් කලින් කුසියට ඇවිල්ලා ඒ වෙලාවට මම හොඳට කිරි හොදි ටික, කට සම්බල්, මාළු එක, ඊට පස්සේ හැලප, ඉන්දියාප්ප වගේ ඒවා හදාගත්තා. එතකොට මම සාමාන්‍යයෙන් 6:00 විතර වෙනකොට ඒ ටික හදලා ඉවර වුණා. මොකද මේ දවස්වල මගේ හෙල්ප ගෙදර ඉන නිසා මට ගොඩාක් උදව් වුණා, වෙලෙසිත් වුණා වැඩේ ඉන්න හින්දා. ඉතින් එතකොට ඊළඟට කිරිබත්ට පොල් ටිකක් ගාලා හෙට උදේට කිරිබත් හදන්න පොල් ටික ගාලා එකත් ෆ්‍රිජ් එකට තිබ්බා. රෑ 7:00 විතර වෙනකොට ආප්පවල බැටර් එක මම හදලා තිබ්බා. නමුත් ඒ එතකන් 7:00 හදලා උදේ වෙනකන් තිබ්බොත් ඒක වැඩි වෙනවා, මේ පිපිල වැඩි වෙනවා. ඒක නිසා මට එයාපෝර්ට් යන්න තිබුණේ රෑ 10:10 විතර ගෙදරින් යනවා කියලා තමයි මම හිතුවේ. ඉතින් ඒ වෙලාවට 7:30 ඇනුවට මම ඒක ෆ්‍රිජ් එකට දැම්මා. ෆ්‍රිජ් එකට දාලා මං එයාපෝර්ට් යන වෙලාවට තමයි ඒක ආපහු එළියෙන් තිබ්බේ. එළියෙන් තියලා තමයි මම එයාපෝර්ට් ගියේ. එයාපෝර්ට් එකට ගිහිල්ලා මල්ලි එන්නත් ටිකක් පරක් වුණා. ඉතින් එළියට වෙලා එනකොට මෙල්බර්න් වල ඉඳලා ආපු ගොඩාක් තරුණ දරුව දුල පුතාලා ගොඩක් හම්බුණා. මාත් එක්ක කතා කරා. ගොඩක් අය එක එක කෑම ජාති හදනවා කියලාත් කිව්වා. ඉතින් මල්ලිත් අරගෙන ගෙදර එනකොට අපි රෑ 12 විතර වුණා, 12:05 වුණා. එතකොට මේ මට නංගි කියලා තිබුණා අක්කා ලොකු තේකක් ප්ලේන්ටි එකක් හදලා දෙන්න සීනි නැතුව, මල්ලි හරි ආසයි ප්ලේන්ටි බොන්න කියලා. ඉතින් මං අර හදපු හැලපෙකකුත් එක්ක ලොකු ප්ලේන්ටි එකක් හදලා දුන්නා. ආවට පස්සේ ගෙදර කන්න නම් බෑ කියලා කිව්වා. ඉතින් ඒක කාලා තේබුණ ගමන් අපි පොඩ්ඩක් කතා කර කර ඉඳලා අපි ටික ඊට පස්සේ නිදාගන්න ගියා.
ඊට පහුවෙන්දා දැන් 12 වෙනිදා උදේ උදේ නැගිට ගමන් මං කරේ මයෝ කටික කපලා ඒක තැම්බෙන්න තිබුවා. ඒ අතරතුරේ කිරි බතට හාල් ටික ලිපේ තියලා මම පොල් කිරි ටික මිරික ගත්ත හාල් බත හැදෙනකන් ඒ වෙලාව ඇති පොල් කිරි මිරිකන්න. කිරි බතට පොල් කිරි ටිකක් තියාගෙන තව ටිකක් පිට්ටු කන්නත් පොල් කිරි ටිකක් මම අරන් තියාගත්තා. මේ වැඩ ටික ඉවරුනාට පස්සේ මම කරේ ෆ්‍රිජ් එකේ දාලා තිබිච්ච රොටි පිට්ටු ඉන්දියාප්ප හැලප ඊට පස්සේ කිරි හොද්ද කට සම්බෝලේ මාළු හොදියක මේ සේරම දේවල් එළියෙන් තිබ්බා සීතල යන්න. ඊට පස්සේ මම හොඳට පොල් සම්බෝලේ හදලා ගත්ත මේ ඉන්දියාප්ප කන්න. මේ වෙලාව වෙනකොට ගෙදර අය ටික නැගිටලා එන වෙලාව. නැගිටලා ආවට පස්සේ අපි ඔක්කොම එකතුලා තේ බීලා මම ගියා චේන්ජ් කරගන්න. ඒ වෙලාව වෙනකොට මල්ලිත් නැගිටලා ආවා. හැබැයි නිින්ද ගියෙත් නැහැ කියලා කිව්ව අර වෙලාව වෙනසත් එක්ක මං හිතන්නේ නිින්ද ගිහිල්ලා තිබුණ නැහැ. ඊට පස්සේ මම කරේ අර සීතල ගිහිල්ලා තිබුණා රොටිවල පිට්ටුවල රොටි ටික ආපහු රොටි තැටියට දාලා හොඳට රත් කරගත්තා. එතකොට ඒ වෙලේ හැදලා වගේ හොඳට තියෙනවා. එතකොට ස්ටීමර් එකේ තට්ටු දෙකක් තියෙන නිසා එක තට්ටුවකට පිට්ටු ටිකයි අනිත් තට්ටුවට ඉන්දියාප්පයි දාලා හොඳට ස්ටීම් කරගත්තා. එතකොට ඒ වෙලේ හැදුවා වගේ තමයි. ඊට පස්සේ ආප්ප ටිකත් හොඳට පිපිලා තිබුණා. ආප්ප හොඳට පිපිලා තිබුණා. ඒක ඇල්ලුවේ නැතුව මම ඊට පස්සේ මේස රෙද්ද දාලා ඔක්කොම කරලා මගේ ළඟ ලොකු ලී බෝඩ් එකක් තියෙන මං ඔය පාන් හදනකොට එහෙම අනන ඒක නාස්ති වෙන නිසා මම මේ ලී බෝඩ් එක උඩට හොඳට කෙසෙල් කොලයක් දාලා මම හිතුවා ඒක උඩ ලස්සන්ට මේ කෑම ටික අරේන්ජ් කරනවා කියලා. පොඩි කුල්ලක් තිබුණා. ඒ කුල්ලට තමයි මම හිතුවේ කෙසෙල් කොලයක් දාලා ආප ටික හදාගන්නවා කියලා. කෑම ටික ගොඩක් වෙලාවට ලෑස්ති කරගෙන තමයි මම ආප්ප ටික හැදුවේ. මොකද මට ඕන වුණා ආප්ප උණු උණුවෙන් හදලා මේසෙට තියන්න. ඉතින් ආප්ප පිටි හොඳට පිපිලා තිබුණා. මම සාමාන්‍යයෙන් දැන් අර හදන්නේ වෙලෑප්පම් කියන රෙසිපි එකට තමයි ආප්ප හදන්නේ. මම ඔකලන්ට කියලා දීලා තියෙනවා ඒක කොහොමද හදන්නේ කියලා. අර පොල්ලුත් දාලා පොල් කිරි දාන්නේ හාල් වලට පොල් ටිකක් දාලා අර ඉතුරු වෙච්ච බත් මිටකුත් දාලා හදලක හොඳට වෙන යීස්ට් කිසිම දෙයක් ඕනේ නැහැ. හොඳට පිපිලා තියෙන හදන වෙලාවට ආප්ප සෝඩ චුට්ටක් දැම්ම නම් ඇති. ඉතින් ආප්ප හොඳ සොෆ්ට් එකට තිබුණා. බෝඩ් එකේ එක පැත්තක් මම ඉතුරු කරගත්තා. ඒකේ මාළු හොදි ටික පොල් සම්බල් කිරි හොදි ඒ වගේ දේවල් තියන්න. ආප්ප ටික අන්තිමටම ආප්ප ටික උණු උණුවෙන් තියන්න ඕන නිසා ආප්ප ටික අන්තිමටම තමයි මං හදලා ගෙනාවේ. අවුරුදු මාස නිසා මං හිතුවා අර පහනක් තියෙනවා කියලා. ඊට පස්සේ කෙසෙල්ලුයි හකුරුයි තිබ්වා ආප්ප වලට තවත් ඕනම් කන්න කියලා. ප්ලේන්ටි ටිකකුත් මල්ලි සීනි නැති ප්ලේන්ටිත් හදාගත්තා ඒකත් එක්ක කන්න. ඔයාලා දැක්කනේ මං හැම කෑමක්ම පොඩ පොඩ හැදුවට නමුත් ඉන්දියාප්පයි කිරිබතුයි ටිකක් වැඩිපුර හැදුවා. ඉතින් ඒව කන්න ගොඩක් අය කැමති වෙන නිසා මේ ඕකලන් දකින්නේ කෑම කෑවට පස්සේ. ඉතින් ගොඩාක්ම ආප්පයි ඉන්දියාප්පයි තමයි ගොඩක් අය කෑවේ. ඒ තනිත් කෑම එකක්වත් විසි කරේ නැහැ. මේ සේරම කෑම හොඳට ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න පුළුවන් කෑම. රොටි හොඳට තියාගන්න පුළුවන්, ඉන්දියාප්ප තියාගන්න පුළුවන්. ඉන්දියාප්ප සුමානයක් විතර නම් තියාගන්න බෑ. ඒ වගේ කාලයක් තියෙනවා නම් ෆ්‍රීස් එකේ තියාගන්න පුළුවන්. පිට්ටු තියාගන්න පුළුවන් අරක් වෙන්නේ. ඊට පස්සේ අවශ්‍ය වෙලාවට ස්ටීම් කරලා ගන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ මල්ලි උදේට කාලා යන හින්දා අවුරුදු කාලෙත් නිසා මං ආස වුණා එහේ අම්මලාට කේක් එකක් හදලා දෙනවා කියලා. මං ලොකු කිලෝ දෙකක විතර කේක් එකක් හදලා මල්ලි යනකොට ඒකත් හදලා දුන්නා. ඊට පස්සේ සති දෙකකට පස්සේ මල්ලි එනකොට මම මල්ලිට ගෙනියන්න වම්බුටු මෝජු එකක් හැදුවා. ඒකේ වම්බුටු බැද්දි මං එයා ෆ්‍රයර් එකේ, හාල් මැස්සු බැද්දි මං හැදුවා, බිලින් ටිකක් අර බිලින් කරි එකක් හැදුවා. ඊට පස්සේ පොලොස් මාළුවක් හැදුවා. මල්ලි ගමින් පොලොස් ගොඩක් ගෙනල්ලා තිබුණා. ඉතින් නංගේ හරි ආස නිසා මං ලොකු පොලොස් එකක් හැදුවා. නාරං කැවුම් ටිකකුත් හැදුවා. හදලා මං ඒක වැකියුම් පැක් කරලා තියාගත්තා. අනිත් අවුරුදු කෑම මල්ලිට ගමින් මං හිතන්නේ අම්මලා හදලා දීලා තිබුණා. ඔය කැවුම් මුං කැවුම් කොකිස් වගේ දේවල් එහෙන් ගෙනාවා. ඉතින් මල්ලි ගමේ ගිහලා එනකොට ගොඩාක් දේවල් කෝස් වරකා පොලොස් ගම්මිරිස්
ඒ වගේ ගොඩාක් දේවල් කජු පුහුල කජු ෆ්‍රෙෂ් කජු ඒ වගේ ගොඩාක් දේවල් ගෙනාවා. කලබලේ ආවත් නංගි මට එවපු කැඩ්බරි ඊස්ටර් එග්ස්. අපිට මෙහි නෑනේ ඒවා. මේ මගේ ඊස්ටර් එග්ස්. මං ගොඩාක් කැමති වෙන්නේ ක්‍රීම් චීස්. ජාති හතරකින් ක්‍රීම් චීස් තියෙනවා. මේ දෙක තමයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. මේ වගේ දේවල් ඕගලන්ටත් මේ ලංකාවට එනකොට ගේන්න පුළුවන් දේවල්. මෙන්න මේ වගේ චීසුත් ඕගලන්ට මේ ෆ්ලයිට් එකේ අරගෙන එන්න පුළුවන් මුකුත් වෙන්නේ නැහැ චෙඩා චීස් එක. සාමාන්‍යයෙන් ට්‍රාන්සිට් තිබුණත් පැය ගාණක් ගියත් මේවා නරක වෙන්නේ නැහැ. මේක මේ එළියෙත් තියන්න පුළුවන් නිසා මේ වගේ චීස් වුණත් අරන් එන්න පුළුවන්. ඉතින් ඕස්ට්‍රේලියාවෙන් ඉඳලා කවුරු හරි එනෝ නම් අනිවාර්යෙන් මට දන්න කෙනෙක් නම් චීස් ගේනවා. මේකත් ඕගලන්ට ෆ්ලයිට් එකේ ගේන්න පුළුවන් එකක්, නරක වෙන්නේ නැති ස්නැක් එකක් හැදෙන්න පාවිච්චි කරන්න පුළුවන් දෙයක් තමයි මේක. මේ වගේ එකක් වුණත් ඔයාලා කැමති නම් අරගෙන එන්න පුළුවන්. අන්තිමට එයාපෝට් යන්න ඉස්සෙල්ලා මල්ලිගේ මොනවද කන්නාසි කියලා ඉන්දියාප්පණන් ගමේදී ගොඩක් ඈවා කිව්වා කීප සැරයක්ම. ඒක නිසා ආප්ප කමු කියලා කියපු නිසා මම උදෙන්ම ආප්ප කලින් ඇහුවම කියලා ආප්පවලට ආසයි කියපු නිසා මම ආප්පවලට යෙදලා තිව්වා උදේ. එතකොට උණු උණුවෙන් මම ආප්ප හදලා දුන්න යන්න ඉස්සෙල්ලා කන්න. ඉතින් ආප්ප ටිකත් කාලා අපි දෙන්නත් වාශකම් දාගෙන මල්ලි එයාපෝට් එකට බස්සලා තමයි ආවේ. ඉතින් ඔස්ට්‍රේලියාවට කෑම යවන අය බලාගෙන ඉන්නවා ඇති මේ කෑම ටික පාස් වුණාද කියලා. මේ ඔක්කොම කෑම ගෙදර ගෙනියන්න පුළුවන් වෙලා තිබුණා. අපි ෆ්ලයිට් එකේ ඩික්ලෙයාර් කරනවා නම් අපි කෑම ගේනවා කියලා ඒවල විස්තර දැම්මති මේවා මුකුත් ප්‍රශ්නයක් වෙලා නැහැ ගෙදර ගෙනියන්න පුළුවන් වෙලා තිබුණා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම මේ දේවල් කරේ. ඉතින් ගොඩාක් කෑම ජාති හදන්න තිබුණත් අපි හරියට ප්ලෑන් කරනවා නම් අපේ එදිනෙදා වැඩත් එක්ක මේක හෙමින් හෙමින් ටික ටික කරගත්තොත් අපිට ඇත්තටම අමාරු නෑ. මේක අලුත් විද්‍යාවක්, අලුත් අදහසක්. ඇත්තටම ඔය බ්‍රෙක්ෆස්ට් බෝඩ්, චීස් බෝඩ් කියන ඒවා පිට රටවල් වල නම් හරියට එක එක විදියට තියෙනවා. ඉතින් මං හිතුණා මේක අපේ ලංකාවේ කෑම වලට සම්බන්ධ කරගන්න ඕනි කියලා. මේ විදියට පිට රටක ඉඳලා කාලෙකට පස්සේ කවුරු හරි එනවා නම් ඕගලන්ට පුළුවන් මේ වගේ දෙයක් කරන්න. ඉතින් ඇත්තටම ප්ලෑන් කෙරුවොත් කරන්න අමාරු නෑ. ඉතින් ඉතුරු කෑම වලටත් බය වෙන්න ඕනේ නැහැ. ඒවා විසි කරන්න ඕනේ නැහැ. අපිට ෆ්‍රිජ් එකේ තියලා අපව කන්න පුළුවන්. එහෙනම් මං හිතනවා ඕගලන්ට මේව කරන අලුත් විදියක් ප්ලෑන් කරන්නේ කොහොමද කියලා අදහස තමයි මට ඕගලන්ට දෙන්න ඕනේ. එහෙනම් මේ වගේ තවත් අලුත් දෙයක් එක්ක අපි ආයෙත් හම්බ වෙමු. මං අනෝමා.